මට මේ පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අපි පන්සල් වලින් කෑවොත් මොකද ඒක? ස්වාමීන් වහන්සේ නමක් පන්සලකට ගිය වෙලාවේදී කිව්වා, මහත්තයා පන්සලෙන් කෑවට කමක් නැහැ, මේ ඇහිලා කනවනේ. පන්සල කණ්ඩපා කිව්වා. ඈ මේ ඇහිලා කනවනේ. කෑවොත් නම් ප්‍රශ්නයක් තියෙනවා. පින් දීලා නයෙ මිදී නිදහස් වුණා නම් හරි. මොකද කරන්න ඕන? දැන් ඔය මහත්තයා හම්බ කරපු දෙයක් නෙමෙයිනේ. ඔය මහත්තයාට කවුරු හරි පූජා කරපු දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ මහත්තයා පටිසංකායෝනිසෝ මනසිකාරයෙන් තොරව, ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් තොරව, පින් නොදී පින් පවරන් නැතුව ගත්තොත් කෑවොත් මොකද වෙන්නේ? ණය වෙනවා. පාපයක් නෙමෙයි වෙන්නේ, ණය වෙනවා. ණය ගවන්න වෙනවා. ඒ අවස්ථාවේදී ඉතින් ඒකින් දා දැන් අපි හිටමු පන්සල් වල තියෙන දෙයක් හොරෙන් ගත්තොත්, හාමුදුරන්ට නොකියා ගත්තොත්, හාමුදුරුව නොදුන් දෙයක් ගත්තොත්, දැන් ඒ පන්සලේ හාමුදුරන්ට ලැබිච්ච දේවල් තියෙනවා අතිරේකව අමතරව. තේරුණාද? එතකොට මේ අතිරේකව අමතරව තියෙන දේ යම් යම් අවශ්‍ය අයට දෙන්න ඕන, පවරන්න ඕන. ඒවා එයාට පරිවර්ණය කරන්න අයිතියක් පවරනවා. එතකොට මොකද වෙන්නේ? හැබැයි ඒ පැවරුවට පස්සේ ඒ පරිහරණය කරන අය ණය වෙනවා. අර ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් පටිසංකායෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඒක භාවිතා නොකළොත් ඒකයි මේක. ඒක නිසා අපි දුණ්ඩයක් පැවරූ දෙයක්, තමන්ට පූජා කරපු දෙයක් හෝ පැවරූ දෙයක්, බෙදූ දෙයක්, දානය, ඒවා සියලු දේ පරිහරණය කරන්න අයිතියක් තියෙනවා, ලබා ගන්න ඕනේ. ණය වෙන විදිහට ඒක පරිහරණය කරන්න එපා. ණය වුණොත් තමයි ඉස්සරහට මේ ණය තමයි වැදගත්ම දේ. අපි ණය දැනගෙන විනයෙහි පිහිටා කටයුතු කරන්න ඕන. එහෙම වුණොත් අපි ණය වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයට, සූත්‍රයට, ධර්මයට බහගලනවාට, බලපා බලනවාට වඩා වැදගත් ණය විනයට සසඳා කටයුතු කිරීම. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ, මේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බු. විනය තමයි අවශ්‍ය වෙන්නේ. ණයින් වෙන්වීම. ණයින් වෙන්වෙන හැටි දැනගන්නයි ඔබ මේ භාවනා වැඩසටහනට ආවේ. ඒක නිසා ඕක බුද්ධාගමේ කොහයක් කවුරුවක් කියලා දෙන්නේ නැහැ. මේ ණය වෙන විදිය යම් ආකාරයට ණය වෙන විදිය කිව්වට මේ ණයින් මිදී නිදහස් වෙන ආකාරය අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා දැන් මෙතනත් ඔබ භාවනා වැඩසටහනට පැමිණි සියලු දෙනා යම් ආකාරයක ඔබ හරි හම්බ කරපු නැති ඒවා යම් පින්වතෙන් එයා හරි හම්බ කරපු දේවල් ගෙනල්ලා පූජා කරනවා, පිළිගන්වනවා, අර දාන්නට දෙනවා. නමුත් අපිට ඒවා අයිතියක් තියෙනවා, ඒවා පිළිගන්න, ඒවා භාවිතා කරන්න. හැබැයි අපි ඒ භාවිතා කරනකොට ඒවා ණයෙන් මිදී නිදහස් වෙලා ඒ අයටත්, ඒ පූජා කළ අයටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්න ඕන. දෙවනුව ඊට වඩා ඒ පූජා කරපු අයගෙන් යැපෙන පරදත්ත උපජීවීන්ට, ඥාතීන්ට, සියලු දෙනාට අපි කැපකොට පින් අනුමෝදන් කරලා පින් පවරලා පින් දීලා භාවිතා කරන්න ඕන. එතකොට අපි ණය මිදී නිදහස්ව ඒ දේ භාවිතා කරනවා. අපිට කවුදක්වත් ණය ගවන්න වෙන්නේ නැහැ. ඒ ඇයටත් යහපත්, අපිටත් ඒක යහපත්. දෙපැත්තටම යහපතක් සිද්ධ වෙනවා. ඒ විදිහට භාවිතා කළොත්, පරිහරණය කළොත්, ඒක තමයි කරන්න ඕන. ඒක තමයි පටිසංකායෝනිසෝ මනසිකාරයෙන් ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් කටයුතු කරනවා කියන්නේ සිව්පසය පිළිබඳව. සිව්පසයම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය සිව්පසයම ඒ විදිහට පරිහරණය කළ හැකි, භාවිතා කළ හැකි. ඒක කිසි වරදක් නැහැ. ස්වාමීන් වහන්සේ.